එයා කන්ඩිෂන් කරපු එහෙම නැත්නම් වායු සමනය කරපු තැන් වලින් සපත්තු ගන්නවා. බිම එළියේ තියෙන එළවලු ටික ගන්නවා. අපේ රටේ අපේ සාමාන්‍ය ජනතාව අපේ සංස්කෘතියට අනුව අපි හන මිටියක් අරන් ඇවිල්ලා. එතකොට ඇත්තටම කිලිද කාන්තාව. මේ පැදුරේ තියෙන්නේ මොනවද? කෑම බීම. මුදල් හදල් තියෙනවා. රත්රම් බඩු තියෙනවා. පොත්පත් පෑන් පැන්සල් තියෙනවා. එළවලු තියෙනවා. සහල් තියෙනවා. තව මොනවද යාගේ ජීවිතේට ඕනේ? ඔය තියෙන ටික ඇරෙන්නේ නැහැ. තව මොනවද ඕනේ? තමන්ගේ දුව මේ මල්වර වෙච්ච දවසේ ඉඳලා එයාට කිලි. එයාට කිලි. ඕකේ යාට කිලි. කපු මහත්තයාට කිලි. නමුත් කිලි කියන එක තමයි මුලට දාගන්නේ. මුලට දාගන්නේ කාන්තාව කිලි. අප්පා ඒකින්ද මේ සීමා කරපු තැනින් ඇතුළට මෙයාව ගන්න. දැන් අර බාතු එල්ලුවෙත් නැහැ, ගෝක්‍රෑන් එල්ලුවෙත් නැහැ. PHI මහත්තයා ඇවිල්ලා බෝඩ් එකක් ගහලා යනවා නිරෝධායනය කළ නිවසේకి. ඔය PHI මහත්තයා ඔය කරපු වැඩේ නෙමෙයි දරකලේ, ඉසර කලේ. නිරෝධායනය වෙන නිවසක් කියලා දැන්නපු හැටි බලන්න. ශක්තිමත්. ඒකින්ද යාව අපි ගන්න. නැත්තම් අපිට ඇති කිලි ගෙහෙම මලක් නැහැ. අයිබුවන් දුපතේ අපි ඔබට අවශ්‍ය සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික දැනුම ඒ වගේම සමාජ මාධ්‍ය ජාලයක් ලෙස ක්‍රියාත්මක වන මේ YouTube කියන අංශය තුලින් දැනුම හොයාගෙන යන සමාජයක් නිර්මාණලා තියෙන කාලෙක ලාංකේය සමාජ සරසවියක් ගොඩනගන්න අපි සූදානම්. දුපතේ අපි කණ්ඩායම නිරන්තරයෙන්ම කැපවන කාරණාවක් තමයි මේ සමාජය කියන එහෙම නැත්නම් මේ ඔබ කියන සාධකය දැනුමෙන් සන්නද්ධ වන තරමට එක පැත්තකින් රට දිගුණුවට ගමන් කරනවා, අනිත් පැත්තෙන් මිනිස් සංහතියට මේ මානව සමාජයට ලේසියෙන් පහසුවෙන් ජීවත් වෙීමේ ඉඩකඩ සකස් වෙනවා කියන කාරණාව. දැනුම තියෙන තැන ජීවත් වෙන්න පහසුයි. ඒ වගේම සංස්කෘතිය. සංස්කෘතිය කියලා කියන්නේ අපේ ජීවිතයේ ප්‍රධාන අංගයක් බවට අපි පත් වෙලා තියෙනවා. ස්වභාවික උපත ලැබන අපි විවිධ සංස්කෘතින් එක ජීවත් වෙන අතර ගහකට තියෙන පොත්ත එකට ඇලෙන්නාසේ මේ සංස්කෘතියත් එක්ක අපේ ජීවිතේ බැඳෙනවා. නූතනේ අපි දැකලා තියෙනවා විවිධ සමහර අවස්ථාවල සංස්කෘතිය සම්බන්ධ විවිධ නිර්දේ විවේචනවලට පවා පාත්‍ර වෙලා තියෙනවා ලාංකීය සංස්කෘතිය. හැබැයි අපි බලන්නේ මේකේ අභ්‍යන්තරයේ එහෙම නැත්නම් මේ ක්‍රියාකාරීත්වය කෙසේද කියන කාරණාව තමයි අපි අද දවස්වල සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දූපතේ අපි මැදිරියට අපි ආරාධනා කළාම අපේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන එතුමා අපේ මැදිරියට එනවා. ඉතින් එය අපිට ලොකු සතුටක්. අපේ මේ වැඩසටහන් ඉතිහාසය තුළ තාම අපිට සතුටක් අපිට ගෞරවයක් එතුමාව අපි පිළිගමු. අපේ අද දවසේ සම්පත්දායකයා කතානායකතුමාව ඒ තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සද්දා උත්පලකන්දගේ ආචාර්යතුමා. ආයිබෝවන් ඔබතුමාට. ආයිබෝවන් ඔබට. සර් සංස්කෘතිය කියන්නේ ඉතින් මිනිසාට එක පැත්තකින් අයින් කරන්නත් බැරි දෙයක්. මේකත් එක්කම තමයි අපි බද්ධ වෙලා තියෙන්නේ. හැබැයි මේක විවේචනය කරන අතරතුර මේකෙමත් අපි ඉන්නේ. ඒ තමයි සංස්කෘතියේ තියෙන විශේෂත්වය. එතකොට සර් දැන් අපි අද කතා කරන්නේ මේ දැන් නූතනේ අපි ගත්තාම මේ සමාජයේ ගොඩක් වෙලාවට සමහර දේවල් වහගෙන ඉන්නවා. ඔව් ඒක ඇත්ත. වහන් ඉන්න ඕනේ දේවල් තියෙනවා. ඒවා කතා කළ යුතු අංගක් තියෙනවා. ගොඩක් මේ අපේ දැරිවියන් වැඩිහිටියට පත්වීම මල්වර චාරිත්‍රය කියන කාරණාව. මේක මේ බටහිර සම්ප්‍රදායත් එක්ක හෝ මේ බටහිර සංස්කෘතිය මේ රටට බ්‍රිතාන්‍ය යුගයේ ආවට පස්සේ මේකත් එක්ක අපේ මිනිස්සු කැකෑරුණාට පස්සේ සමහර තැන්වලදී විවේචනය කරනවා. හැබැයි විවේචනය කරන ගේනාම තමන්ගේ දියණිය වැඩිහිටියට පත් වුණාම ලොකු සාදයක් පවත්ලා ඒක සමරනවා. ඔව් ඔව්. ඊළඟට මේ කාන්තාවකේ පවිත්‍රතාවය ගැන සමහරලාට තර්ක කරනවා. සමහරලාට මේක ඕනේ නැහැ කියන ගේනාම තමයි මේ නැකත් ටික හොයලා බලලා මේක කරන්නේ. අපි ලාංකීය සංස්කෘතිය තුළ මේ කාන්තාව අපේ අම්මා ගැහැණිය මේ සියලුම සාධක එකතු වෙන චරිතයනේ කාන්තාව මේ භූමිය ලෝකය බිහි වෙන්නත් බලපානවනේ. සර් මේ මල්වර චාරිත්‍රය එමතන මේ කොහොමද අපේ ඉතිහාසයේ තුල එන්නේ කියන ගමන් මඟ පොඩ්ඩක් ආරම්භිකම්. මල්වර චාරිත්‍රය ගැන කියවෙන කතන්දර හුඟක් අපේ ඉතිහාස කතාවල තියෙනවා.
ඒ අතරින් රජවරුන්ගේ කතා තියෙනවා. රජවරුන් හා සම්බන්ධ කතා තියෙනවා. ඊළඟට ශාන්ති කර්ම හා සම්බන්ධ වෙච්ච කතා තියෙනවා. දැන් මේ ශාන්ති කර්ම සම්බන්ධ වෙච්ච කතාවක මම ඔබට ඉදිරිපත් කළොත් මේ කතාව කොයි කාලෙද කියලා කාල නිර්ණයක් කරන්න බෑ. කාල නිර්ණයක් කළ නොහැකි තරම් ඉතිහාසයකට යනවා. මේ තමයි අපි අහලා තියෙනවා අපේ සංස්කෘතිය අපේ තියෙන ශාන්ති කර්ම රටාව ඉන්නව ගරා යකා කියලා එක්කෙනෙක්. මෙයාට යකා කිව්වට මෙයා දරුණු මිනිසෙක් නෙමෙයි. බොහොම හොඳ කෙනෙක්. මිනිසුන්ට සිත ශාන්තිය කරන යකෙක්. යකා කියන තමයි හඳුන්වන්නේ. නමුත් ගරා දේවතාවා එහෙම කියලා නමිනුත් හඳුන්වනවා. මේ දන්ත නුවර දඹදිව දන්ත නුවර දන්ත කියන රජුරවන්ට දාව උපන්න කුමාරයෙක්. එයත් දන්ත කුමාරයා. එතකොට දියණියකුත් ලැබුණා. මේ දියණියගේ නැකත් බලපු ඒ කාලේ හිටපු නැකත් ශාස්ත්‍රකරුව කිව්වා මේ දියණියව තමන්ගේ සහෝදරයා අර වැඩිමහල් කුමාරයා විවාහ කරගන්නවා කියලා. මේක මහා සම්මතියක්. මේ අසම්මතේ වළක්වන්න රජවරු මොකද කරේ? රජුරෝ මේ රජගෙදර කට්ටිය මොකද කළේ? මේ කුමාරිකාව ඈත කැලේ හැංගුවා ගල් ගුහාවක. ගල් ගුහාවක හංගලා එයා එහෙ වැඩිනවා, කුමාරයා මෙහෙ වැඩිනවා. කුමාරයා හොඳ යෝන් කුමාරයෙක් බවට පත් වුණා. කුමාරිකාවත් එහෙ එහෙම වෙන්න ඇති. මේ දවසක් කුමාරයා මේ උයන් කෙළියේ එහෙම නැත්නම් වන කෙළියේ යනවා, දඩ කෙළියේ යනකොට ඔන්න අපිට මෑත කාලයේ වෙනකොට නම වෙනස් වෙච්ච රෙදි නැන්දයි කියලා නම වෙනස් කරපු රිදී නැන්දා මේ කැලේ හරහා යනවා. මේ කැලේ හරහා යනකොට කුමාරයම් නවත්තලා අහනවා, කොහෙද උඹ යන්නේ? ලොකු පාර් මේ ලොකු පැසක් අරගෙන ඒ පැස ඔලුවට තියාගෙන තවත් සහායකයොත් එක්ක මේ කාන්තාවන් කීප දෙනෙක් මේ කැලේ මැද්දේ යන්නේ, රිදී නැන්දා යනවා. කුමාරයා නවත්තලා අහනවා, කොහෙද උඹ යන්නේ? කියනවා, මෙන්න මෙහෙම කුමාරිකාවක් ඉන්නවා ඒ කැලේ. එයාගේ මල්වර, එයා මල්වර වෙලා අද තමයි නාවන්නේ, ඒකින්දමයි යනවා. එහෙම එකක් මේ කුමාරයා දන්නේ නැහනේ. කුමාරයා දන්නේ නැති හින්දා හා යන්කෝ කියලා යවලා මෙයා පස්සෙන් යනවා. ඔන්නතන අපිට මල්වර කතන්දරේ මල්වර වුණා ගැහණු දරුවෙක්කින් වුණා කියලා හොයාගන්න බැරි ඉතිහාසයක කතාවක් තියෙනවා. දැන් මේකෙන් සිද්ධ වුණේ මං ගරායකා ගැනත් කතා කරපු හින්දා මං කියන්නම්. මේ කුමාරයා ඇත්තටම ගිහිල්ලා අර කුමාරිකාවට වශී වෙනවා. කුමාරිකාවත් ඒ වගේම මේ කුමාරයාට වශී වෙනවා. දෙදෙනා අමුසැමියන් විදිහට ජීවත් වෙනවා. නමුත් කාලෙකදී දැනගන්නවා කුමාරිකාව මේ තමන්ගේ සහෝදරයා කියලා. ඒ ලැජ්ජාවට බෙල්ලි වැලදාගෙන ගෙල වැලදාගෙන මිය යනවා. මිය ගියාම මේ කුමාරිකාව මිය යන්නේ මේ දන්ත කුමාරයා නිසාය කියන සැකයට, එහෙම නැත්නම් ඒ චෝදනාවට ශක්‍රදේවියෝ දන්ත කුමාරයාව මරනවා. මරලා නිකන් හිටියේ නෑ, විස ගහනවා මූණට. එතකොට තමයි අර ගරා යකාගේ වේශේ මැවුණයි කියන්නේ. විශාල කන් දෙකක් එළියට නිරවලා ආපු, ඇස් දෙකක් දෙපැත්තට නිරලා ගිය, දල දෙකක්. මේ වගේ ගරා යකා කියන සංකල්පය, එහෙම නැත්නම් මේ අපි අද ශාන්ති කර්මවල කතා කරන හොඳ යකා බිහුනේ. මෙතන අපිට ගන්න තියෙන තැන තමයි අර අතීතයකට කොයිතරම් දුරකට අපි යනවද කියලා හිතා ගන්න බැරි තරම් අතීතයේ මල්වර නැකත් තිබිලා තියෙනවා. එතන ඉඳලා අපිට කාලයෙන් කාලයට නොඑක් තැන්වලදී ඉතින් මල්වර උත්සව ගැන කියවෙන, මල්වර නැකත් ගැන කියවෙන නොඑක් කතන්දර තියෙනවා. දැන් වර්තමානයේ වෙනකොට දැන් අපිට ඔබ සඳහන් කළා වාගේ බටහිර ජාතීන් මේව භාවිත නොකලත් අපි ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි මේක තවම පාවිච්චි කරනවා. දැන් එතකොට සර්, සාමාන්‍යයෙන් දැන් අපි ලාංකීය කුල ක්‍රමයක් කියන එකක් තියෙනවා. මේක ඇත්තටම කුල ක්‍රමයක් නෙමෙයි, ශ්‍රේණි ක්‍රමයක්. අනිවාර්යෙන්. ඒ කියන්නේ ඉස්සර එකම ඒ දැනුම තියෙන අය ඒ ශිල්පය පවත්වාගෙන යෑම සඳහා, මම නිවැරදි කියලා මං හිතනවා, මන් දට නිවැරදිමද කියලා, හරියට ඒකම කුලය අතර පවා විවාහය සිදු වෙනවා. දැන් මේ රෙදි නැන්ද, ඔබතුමා සඳහන් කළා රිදි නැන්ද කියන කාරණාව, එතකොට මෙයාට සමාජයේ තියෙන අද වෙනකොට ටිකක් පොඩි පල්ලෙහි ස්තරයක්. ඒ කියන්නේ ටිකක් අපි සලකන්නේ පල්ලෙහාට
විශේෂයෙන්ම එහෙම කිව්වට මේ අහන අය තරහ වෙන එකක් නෑ හේනේ මාමා කියන සංකල්පේ මේවත් එක ඇත්තටම මේ රිදීනන්දගේ කාර්තව්‍ය පහත් එකක්ද එහෙම නැත්නම් ඇය මේ සමාජයේ ආන්තීකරණේ වී යුතු කාන්තාවක්ද මේමයි රිදීනන්දා කියලා හඳුන්වන කෙනාගේ ඉතිහාසය බැලුවොත් අපිට ගම් පාලනය වෙච්ච කාලේ තියෙන ග්‍රාම සභාවක් දැනටත් අපිට තියෙනවානේ ප්‍රාදේශීය සභාව නගර සභාව වගේ ග්‍රාම සභා තිබිලා තියෙනවා මොකද එක රජ කෙනානේ ප්‍රාදේශීය පාලනය කරනකොට ඒ රජුලුවන්ගේ බලයේ විමැද්ද ගත කරලා නිලමෙවරු කෝරාලවරු ওই වගේ අය ඉන්නකොට ගමක් පාලනය කරන්න හිටියා පස් දෙනෙක් මේ පස් දෙනාට කිව්වේ තොවිල් පහ කියලා මම දන්නේ මේ තොවිල් කියන වචනේ කොහොමද ආවේ කියලා මං තාමත් ඒක හොයනවා තොවිල් තොවිල් කියන්නේ කාර්යයක් කියන එකද කියන එක තාම ශබ්දකෝෂයක මට ලැබුණේ නැහැ. මේ තොවිල් පහට ඉන්නවා පස් දෙනෙක්. අනිවාර්යෙන් ගමේ පන්සලේ හාමුදුරුවෝ ඊළඟට වෙද මහත්තයා. එහෙම නැත්නම් වෙද මහත්තයා සහ ඇදුරා දෙන්නම එක්කෙනයි. ගොවිරාළ අනිවාර්යෙන් ඉන්න ඕනේ එක්කෙනා. ගොවිරාළ නැකත් කරු සහ රිදීනෙන්දා. එහෙම නැත්නම් හේනි මාමා. මේ පස් දෙනා බැලුවාම ගමක් පාලනය කරන්න මේ පස් දෙනාව ගන්නවන්නම් ඔබ හිතන්නේ රිදීනන්ද කොයිතරද හිටියේ කියලා. ඒ ප්‍රධාන පස් දෙනාගේ පස් දෙනාගෙන් කෙනෙක් නේ. ඈ මේ ප්‍රධාන පස් දෙනාගෙන් එක්කෙනෙක් නේ. අනිත් එක යාට පැවරිච්ච කාර්යය. යාට පැවරිච්ච කාර්යය තමයි ඒ ගමේ සිද්ධ වෙන ඕනෑම අපි මේක දැනට අපි කිලි කියලා හඳුන්වන්නේ. විෂ බීජ සහිත තැනක. මේ වචනේ සාමාන්‍යයෙන් සමාජ පාවිච්චි වෙන්නේ කිලිින්ද අපි ඒක දැනට අපි කිලි කියමුකෝ. මේ කිලි සහිත ස්ථානයක පිරිසිදු කරන්නේ එහෙම නැත්නම් ඒ පිළිබඳ වග කියන්නේ එහෙමත් නැත්නම් ගමේ ස්වස්ථතාව ගමේ පුද්ගලයන්ගේ සෞඛ්‍ය ගැන කටයුතු කළේ මෙයා මේ රිදීනෙන්ද හේනි මාමා මේ ජෝඩුව දැන් අපි දන්නවා අවමංගල්‍යයක් සිද්ධ වුණාම එතන තියෙනවා විස බීජ පැතිරීමක් ඒක දැන් අපි හොඳටම දන්නවනේ නේ ඒක නිසා අපි එතනට කියනවා මරණ කිල්ලක් තියෙනවා කියලා දරුවෙක් ලැබුණාම ඒ ගෙවලවල දරුව ලැබුණේ දරුවෙක් ලැබෙනකොට ඒ එතන රුධිර වහනයක් සිද්ධ වෙනවා එතකොට ඒකට අපි කියනවා වැදුම් කිල්ල කියලා දරුවෙක් මේ ගැහණු දරුවෙක් මල්වර වුණාම එතනත් රුධිරේ සම්බන්ධ වෙනවා එතකොට අපි කියනවා මල්වර කිල්ල කියලා ඒ විතරක් නෙමෙයි මගුල් ගෙදෙට්ටත් මේක සම්බන්ධයි විවාහ මංගල්‍යයටත් මේක සම්බන්ධයි එතනත් රුධිරේ සම්බන්ධයි ඒක නිසා එතෙන්ට කියනවා මගුල් කිල්ල කියලා. මේ සියලු දේ පිරිසිදු කරලා මේක පැහැදිලි කරලා අපවිත්‍ර වූ දෙයක් තිබෙනවා නම් ඉවත් කරලා ඒ වෙනුවට නව දේවල් දාලා අලුත් දේවල් පිරිසිදු දේවල් දාලා මේ ස්වස්ථතාව පිළිබඳව කටයුතු කළේ රිදීනෙන්දාසා හේනි මාමා. ඒ නිසා ඔය කියන සෑම තැනකදීම කොටින්ම අපි දරුවෙක් බිහි වෙනකොට අපි ප්‍රධානියා විදියට සැලකන්නේ වින්න බුවම්මනේ නෑ අරයත් ඉන්න ඕනේ රිදීනෙන්දත් ඉන්න ඕනේ නැත්තම් කිලුටු වෙන පිලි ටික විනමුම්බට බෑ ඒක කරන්න විනමුම්බට වෙනම කාර්යයක් තියෙනවා මේ දරුවා මෙලොව එළිය දක්වන්න ඕනේ යා එතකොට මේ කිලුටු වෙන මේ රෙදි පෙරෙදි ඉවත් කරලා නිවැරදි විදියට හොදලා කරලා විස බීජ නැති කරලා ගේන රෙදි ටික ගේන රෙදි නැත්ද එතනත් ඉන්නවා ඒ වගේම තමයි මල්වර නැකතේ විවාහ මංගල්‍යයේ අව මංගල්‍යයේ කියන මේ කටයුතු සියල්ලක රෙදි නැන්ද ඉන්නවා රෙදි නැන්ද නැතුව ඒ දවස්වල කටයුත්තක් කළේ නැහැ අනිත් එක ඔබ කියන දැන් අද මේ කාලේ වෙනකොට පහත් වෙනක් දීලා තියෙනවා කියලා රෙදි නැන්දට ඇත්ත තමයි දැන් පහත් වෙනක් දීලා හැබැයි දැන් මේ අද වර්තමානයේ වෙනකොට මේ කාර්ය මේ සුපර් මාකට් තත්ත්වයට ගිහිල්ලා තයිහලින් ඒ බොහොම ඉහළයි මිල ගණන් ඉහළයි වායු සමීකරණය කරපු තැන් එහෙම අර සුපර් මාකට් තත්ත්වයට ගිහිල්ලා ඒක අපේ මිනිසුන්ගේ හැටියක් අපේ මිනිසු මේ එයා කන්ඩිෂන් කරපු එහෙම නැත්නම් වායු සමනය කරපු තැන් වලින් සපත්තු ගන්නවා බිම එළියේ තියෙන එළවලු ටික ගන්නවා මේ දෙකේ ඔය අපේ මිනිසුන්ගේ ආකල්පය පිළිබඳ හැඟීම නමුත් දැන් මේ රිදීනෙන්ද ඔබ කිව්වත් මේ අද වෙනකොට පොඩ්ඩක් පසුබස්සලා තියෙන්නේ කියලා. එහෙම නැහැ. මල්වර නැකතක් වුණාම රිදීනෙන්දට ගිහින් කියනවා මේම දෙයක් අපේ ගෙදර වෙලා තියෙනවා.
ikmante. Meten te gihidla api ade kole katila ogolo yalu ite katakan lagi no memai memut gadak pila api gitra ikmante na api gitra kole katila memabe. Ridina te tei maparan be bulat tata panduru arang gihidla dila aradana karan. Maitan adatnya bulat tatak diila aradana kerana orang keren ni panselat itu teraya. Hamdulan itu teraya. Ikan apa? Panurutian. Nen, namun bulat tatak diila aradana kerana hamdulan itu bulat tatak diila aradana kerana wagi. Ridin endat bulat tatak diila aradana kerana wagi ane aku tuan dihiti. Ia letalah hitiya. Oh, kahemau temuna. Mam kiwa ilang kete inno api te vedaduru hebat vedaduru tapi gihin bulat tatat dila katakan ni lede kian ni mantra acara beri ada bulat tatat dila api kian ni govi mahatya te bulat tatat dila game katti ketuila bulat tatat dina wa api hete netang ilang ke poe te kumuru ada patangga ia tama kumuru ada dan ia tama ibela wate Watur hari ini, watur reskaran nda dani. Bi mepar, wapuran bi warga monoadi kira dani. Ini manusia bulat tetap dini tuh. Kamu kagin demi ini kagak? Ini bagi mu tamai ini dini. Dada, ek kerana garusat kar sial lagal lay, mekati utaya agin lawa keraga. Itu kita api yang. Perdana masih yang kata kerana maluran yang kata ni. Ani warim, me dini dage sambandta abe sahabagi tu ya atya masyai. Evela abe. Ayat aradhana kali bulat tatak dila. Dape prekshakeyo den godak kalaata me aluthen inna daruwo e wage ema me samaajayagan torturu hoyena aya me hariyata meke wenne monawada kiyala dannae. Godak kalaata api dakinne me loku saadayak tiyala. Loku usawayak pawathwala taegi booga tikak daruwekuta labenawa ha eka tikak ara samaaje onna gamata mahenna kaya gahala kiyenawa wage adahasak tamai den ada vartamaane tiyenne. Itu korang sir, ekstrem mei negatif. Ia mana tak mei kriya vali api itu mau daruwek bihikiri mata bahasa suudah nama kan tawa kalau bukan kene samaje pawatin ni daru param parabi padunha. Itu orang mei ke, oleh kene tara mahabisala gamatama kia non diat. Itu orang oleh api nuutane vivecina orang lakukalatin tuh prasne matane. Ia mana mei ke pawut gelik diat. Ia mei ke kohomata keren none. Ia mana tak ati itu oleh kene adi bisala usswati bad. Nah, itu mana. Memang ati besar, usub, tiba kiala, sandaran minat yang utti. Raja kedera, raja malika, abe, kumarika, abe, me malloro unahamu besar usub yak. Me besar usub em prachare kere mu katde, mage diye ni. Me raja ru prachare kerena, mage diye ni ya. Deng, wibawa patinna tatitin. Mee binat rata vale inna kumar varunta mee pani vidiye yavan ni. Binat rata vale inna kumar varunta. Ettatama Lankave gramiya matme tiyana gammatme ape janatava. Oye vedi ikkala. Ettatama oka denundunna oye vidiyata. Denundunni kohomada? Malvara nekatata daruwa navala getaganna davase ude paandara hama gedaragatama kiribat kellak yavva. Gedara kita kiri bat kaya. Sastri kebab ini sangat. Nih kiri bat, nih kiri bat kaya lah. Kaya apa ni? Itu kau tu dah nua, muka tu belati. Henang hawalai gedara, mei aja dia niye malvar bela, beri beri bat tila. Ada henang ini kati itu kiri nua. Eking kau sanya awak kaya gua, ada paran sanya awamai. Mage dia niye dia, wibah itu susu. Namun meten sidda bina kharle bina. Ya, wibah itu sudah suci tapi, namun, dalam wartaman, baidya upades anuah, make syarikat bersiduan amutuma krami sidya. Ini menentang, mana make handunan nak emati, gahanu daruikki dewani ipadin. Mau kusingi, pudunah te passe meha upadin dewani wata wata mai, winat akar ekat, hadin ekat. Mete kala kita pergi itu, enggak patawat, loko beri novich, me gahanu daruwa, meten si te wedding negarno, piye yuru wedding none, ukul wedding none, ukul ette wedding none, ilang kita, syarira abyantre garbaase wedding none, garbaase binti shakti matwin none, daruik daran,
මේ සියල්ලක් වෙන්නේ මෙතන ඉඳලා. ඊට කලින් නෙමෙයි. එතකොට මේක ඇත්තටම වෛද්‍ය විද්‍යාත්මකව බැලිය යුතු වැඩක්. වෛද්‍ය විද්‍යාත්මකව බැලිය යුතුයි කියලා මා කියන්නේ මල්වර අවස්ථාවේ ඉඳලා මාසිකව සිද්ධ වෙන ඒ මාස් ශුද්ධියත් එක්ක කාන්තාවගේ මේ ගැහැණුගේ ශරීරයේ තියෙන අප්‍රමාණ රුධිර ප්‍රමාණයක් පිට වෙන. ඉතින් මේකට ඒ ගිය රුධිර ප්‍රමාණය ඔයා හිතන්න ඔයාගේ අතක් පායක් කැපිලා ලේ බෝතල් දෙකක් තුනක් ලේ පයින් දෙකක් තුනක් ගියොත් මොකද කරන්නේ? එකක් නැතෙන් අනිත් පැත්තේ ඔව් එක්ක ලේ ගන්න වෙනවා සමහරවල්. නෑ ලේ දෙන්න වෙනවා. ඔව් ලේ දෙන්න වෙනවා. අනිවාර්යෙන් ලේ දෙන්න වෙනවා. ඉතින් එහෙම ඒකේ මේ ගෑනු දරුවෙක්ගේ ශරීරය තුලත් මේ සිද්ධ වෙන කාර්යයේදී ලේ වඩන දේවල් දෙන්න වෙනවා. ලේ වඩන දේවල්. හැබැයි ඉතින් අපේ දීමෝපියන්ගේ තියෙනවා මේ එක මාතයක් පිළී දේවල්. ඒ කියන්නේ මස් මාළු බිත්තර මේවා දෙන්න හොඳ නැහැ කියන්නේ. ඕක නෙමෙයි වෛද්‍ය මත. ඔయిత වඩා වෙනස්. වෛද්‍ය මතය කියන්නේ හොඳට බිත්තරයක් එකපාර දෙන්න. හොඳට තඹු බිත්තරයකට එක බත් කන්න දෙන්න. මාළු කන්න දෙන්න. ශරීරයට ලේ වඩන දේවල් දෙන්න. අන්න ඒ ටික කරන්න. අපේ රටේ අපේ සාමාන්‍ය ජනතාව අපේ සංස්කෘතිය දාන්න. අපි හන මිටියක් අරන් ඇවිල්ලා කන්න දෙන්න ඕනේ නෑ. කන්න දෙන්න ඕනේ නෑ. දෙන්න තැඹු මොදි. තැඹු මොදි කියන්නේ නරක જાතියක් නෙමෙයි. තැඹු මොදි කියන්නේ ඕනෑම ලෙඩකට දරුවෙක් ලැබිලා අමාරුවෙන් ඉන්න අම්මට දෙන්නේ තැඹු මොදි. ලෙඩ වුණාම අපේ සමාජය තුල ඕකන gedara කරන්නේ. gedara වෙද කම ඒක. තැඹු මොදි දෙන එක. තැඹු මොදි කියන්නේ නරක જાතියක් නෙමෙයි. නමුත් ඊට වඩා හොඳට පෝෂණයක් දෙන්න. අරකින් ලැබෙන පෝෂණය වගේම තවත් පෝෂණයක් දෙන්න. මේ දරුවට ඔන්න ඔතනට තමයි අපි ඇත්තටම මේ සමාජයේ යොමු කරනවා නම් අපි මේ කරන කතා බහෙන් උනත් කරන්න ඕනේ. අපි අන්න එතෙන්ට මේ සමාජයේ යොමු කරන්න ඕනේ. මින් ඉදිරියට ලක්ෂ දස ලක්ෂ ගණන් අපේ දරුවෝ වැඩි වෙඩපත් වෙන්නේ අපේ ගෑනු දරුවෝ. එතකොට මේ දෙමව්පියන්ට කියලා තියන්න ඕනේ මේක කරන්න ඕනේ මෙහෙම. මෙන්න මේ විදිහටයි මේ කටයුතු කරන්න ඕනේ. මේකයි මේ වෙන සිද්ධිය. මේකයි මේ දරුවගේ ඇඟේ ශාරීරියේ ඇති වෙන යම් විපර්යාසය. ඒ විපර්යාසයට මුණ දෙන්න. දැන් එතන ඉඳලා අවුරුදු 12 13 14 වගේ කාලය තුල තමයි මේ මල්වර කාර්ය සිද්ධ වෙන්නේ. මේ වැඩි විය පැමිණීම ගෑනු දරුවෙක්ගේ සිද්ධ වෙන්නේ 12 13 14 වගේ කාලය තුල. නමුත් දැන් අපි නිකන් නිග්මට කල්පනා කරලා බලමු අවුරුදු 12 13 14 කියන්නේ විවාහපත් වෙන්න හොඳයි. සාමාන්‍යයෙන් අපේ පරණ කෘති වල තියෙන අවුරුදු 16 වෙනකන්වත් දෙමව්පියන්ගේ හරිදී වැඩෙන්න ඕනේ. ඔව් 16 තමයි. 16 කියන එක අපිට බොහොම සම්මතයක් වෙලා තියෙනවානේ. නමුත් ඔබ දන්නවද මගේ ආච්චි මගේ අම්මා විවාහපත් වෙලා තියෙන අවුරුදු 13. ඔව්. එතකොට මගේ ලොකු අම්මයි ඒ කියන්නේ පළවෙනි දරුවා ඒ ආච්චිගේ දෙන්න මේ මෑතක් වෙනකන් ජීවිත උතර ඉතිය දෙන්න මේක වගේ අක්කයි නංගී වගේ නේ. ඉතින් අවුරුදු 14නේ වයස වෙනසනේ. ඔව්. ඉතින් එහෙමත් වෙලා තියෙනවා. කොහොම වුණත් ශාරීරිකව මේ සිද්ධ වෙන සිද්ධිය ශරීරය තුල සිද්ධ වෙනකොට ඒක මේ ගෑනු දරුවට මානසිකවත් උගන්වන්න. දෙමව්පියෝ උගන්වන්න. මින් පස්සේ වින්න ඕනේ මෙහෙම. මින් පස්සේ ඔයාගේ ශරීරය මෙහෙම වෙනවා. බය වෙනවා ළමයි. ඇඟ දැක්කාම. ගෑනු ළමයි ඇඟ දැක්කාම බය වෙනවා. මට මොකද වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙනවා. ඒක කියලා දෙන්න ඕනේ. මෙහෙම වෙනවද වේ? මේ වගේ වෙනවා. මේ විදිහට ශරීරය වෙනස් වෙනවා. ඔයාගේ දෙමව්පියන්ට ඇත්තටම දැනුම තියෙනවා නම් ඔබේ ශරීර අභ්‍යන්තරේ මේ වගේ වෙනවා. ඉතින් ඒක දරුවට කියලා දෙන්න ඕනේ. ඔන්න ඔය මානසික තත්ත්වයට ළමයාව ගේන්න තමයි අපි යව වෙන් කරලා තියන්නේ. එහෙම නැතුව නිකම් පිරිමින්ට පේන්නේ නැතුව ඉන්න හාංගනවා කියන එකක් බොරු කතාවක්. ඒක වැඩක් නැහැ. කවුරුම හරි අම්මට බැරි නම් ඥාතීන්ට කාන්තාවන්ට දැනුගත් කෙනෙක්ට මේ ගෙදෙට්ට ගෙන්න ගන්න දැනුගත් ගුරුවරියක් මේ දෙමව්පියන්ට මේ අම්මා මේක දන්නේ නැත්තම් අන්න එයා කියලා දෙන්න මේක. මේ කාලය තුල දුවේ මෙහෙම වෙනවා. ඔයාට මේ වගේ වෙනවා. මේකට බය වෙන්න දෙයක් නෙමෙයි. මේ බය වෙන්න දෙයක් නෙමෙයි. ශරීරේ මෙහෙම වෙනවා. මින් පස්සේ ඔයාගේ හැසිරීම මෙහෙම වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ හැසිරීම තුල තමයි ඔයා හොඳ සදාචාරාත්මක කාන්තාවක් බවට පත් වෙන්නේ. හොඳ මනමාලියක් විදිහට මේ කුලගේකට යන්නේ මේ ගෙදරින්. මෙන්න මේ ටික පැහැදිලි කරලා චිත්ත සමාධියකට ගේන්න.
චිත්ත සමාධියට ගෙහෙන්න බෑ කලබලකාරී පරිසරෙ. අන්න ඒ නිසා මියාව වෙන් කරලා කාමරයක තියලා තියෙනවා. ඉතින් ඕකනේ දැන් මේ අපි තේරුම් ගන්න නැතිදී අපි ඕක තේරුම් ගන්න නැතුව දෙමව්පියන්ට ඕනේ ඉතාලම ඉක්මන් දිනයකදී. දැන් සදුදානම් මල්වරකාරී සිද්ධුනේ බ්‍රහස්පතින්ද වෙනකොට නාවලගෙට ගන්න ඕනේ. කාලේ නෑ. වැඩට යන්න ඕනේ තව රසා විවිධ දේවල් විවිධ ප්‍රශ්න තියෙනවා ගේ ඇතුලේ. ඒක නෙමෙයි. මේ සති ගණන් හදලා දුන්නා. සති ගණන් සමහර විට දවස් 10 12 මේ ගේ ඇතුලේ නවත්වා ගැනීම එහෙම නැත්නම් ගේ ඇතුලේ තනිකර තැබීම එහෙම නැත්නම් මම ඒකට කියන්නේ ගේ ඇතුලේ සිට සමාධිගත කිරීම. කරන්න කාලය දුන්නා. ඒ කාලේ දීපුවාම දැන් ආය කියන්නේ මොන පිස්සුවද මේ ළමයාව ගේ ඇතුලේ තියාගෙන ඉන්නේ? මොකටද මේ ළමයාව ගේ ඇතුලේ තියාගෙන ඉන්නේ? නිකන් අපරාධේ ඔන්න ඒ නාවල ගන්න නෑ නෑ. නාවල ගන්න පුළුවන්. ඕනේ වෙලාවක නාවල ගන්න පුළුවන්. රුසේක් විතරයි. ඔව්. ලොකු වෙනසක් වෙන්නේ නෑ නෑ ලොකු වෙනසක් නෑ සබහා ධර්මයේ ක්‍රියාවලිය. එච්චරයි. නමුත් මේ මනස හැදෙනවා. මනස හැදෙනවාද ළමයාට? මානසිකව ඒ ළමයාට දෙන්න පුළුවන් දේවල් දෙන්න පුළුවන්ද මේ දවසට දෙකට? බැ. එන්නේ ඒ නිසා තමයි මේක බොරුවක් විදිහට නෙමෙයි අපි ගන්න ඕනේ. මේක ඇත්තටම අපි අපේ දරුවාව මේ නිවාස අඩස්සී තියෙනවා කියලානේ දැන් කියන්නේ මේ. ඇයි මොකටද මේ මේවා දැන් නිකන් මහා මානව හිමිකම් යන කතන්දර වෙලා නෑ. මේ දරුවගේ මනස හදන්න මෙහෙම වෙන්න කියලා මනස හදන්න. බලන්නකො පිරිමි දරුවෙක් ආශ්‍රය කරන්න දෙන්නේ නැතුව ඒ කාලය තුල ගැහණු දරුවා ආශ්‍රය කරන්න දෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ අතරේ කතා බහ වෙනවා. ඒගොල්ලෝ ඒගොල්ලෝ අතරේ අදහස් සහ දැනුම හුවමාරු වෙනවා. මේ සියලු දේවල් සිද්ධ වෙන්න නම් අර විදිහට තියන්න ඕනේ. මේ මල්වර නැකතේ ඇත්තටම මම දකින එකම එක වැදගත් තැන උතනේ. අනිත් ඒවා සාමාන්‍යයෙන් අපි පස්සේ කාලේ හදාගත්ත දේවල්. දැන් අපේ ලාංකීය සංස්කෘතිය අපි විවේචනය කරනවානේ. නමුත් ඇත්තටම අපි කරලා තියෙන මේ සබහාදාමයේ ක්‍රියාවලිය තේරුම් ගැනීමට ඉඩ ප්‍රස්තා සකස් කිරීම හරි සරල ජන ජීවිතයක් අපිට තිබිලා තියෙනවා. ඔව් ඔව්. ඇත්තටම තාම අමානුෂීය සංස්කෘතියෙන් ගත්තාම සර් ඔය අප්‍රිකා වගේ රටවල විශේෂයෙන්ම කාන්තාරේ කුසුම කියන පොතේම කියවලා තියෙනවා කට්ටියට තේරෙන්නේ කාන්තාව විඳින දුක. දැන් අපි මේ ආසියාවේ විශේෂයෙන්ම ඉන්දියාවත් එක්කත් අපි සම්බන්ධ කරගත්තොත් එහෙම මේ මව් දෙවගණ පිදීම ප්‍රධාන කාර්යයක් කරලා තියෙනවා. මව ප්‍රධාන චරිතය. මේ ගෑනු දරුවෙක් වැඩිහිටියට පත්වීම කියන්නේ ජීවිතේ අලුතෙන් නැවත ආරම්භ කිරීම. තර මේ හැම දෙයක්ම අලුතින් වෙන්නේ කියලා අපි මේ කතාවේට ආරම්භය ගන්නකොට මම සර්ත් එක්ක කතා කරනකොට මට කිව්ව එක තමයි කොහොමද මේ ජීවිතේ අලුතින් පටන් ගන්න මේ ගෑනු දරුවා කොතනින්ද ඒක වෙන්නේ? දැන් මම ආයිත් මට පැහැදිලි කරන්න වෙනවා. අලුතින් පටන් ගන්න එයාට උගන්වනවා. අලුතින් පටන් ගන්න ජීවිතේ පටන් ගන්න එයාට උගන්වනවා. දැන් මූණ බලනවා කියන්නේ දැන් එහෙම නම් දැන් මේ අලුතින් පටන් ගැනීම කියලා විදිහට මම අදහස් කළේ ඇත්තටම ජීවිතේ අලුතෙන් පටන් ගන්නවා කියලා කියන්නේ මේ මල්වර වීමම තමයි ජීවිතේ අලුතෙන් පටන් ගැනීම. මේකට තව දේවල් සංඥාවන් එකතු කරලා තියෙනවා. දැන් එකක් තමයි අපි දීර්ඝ විදිහට කතා කරපු දරුවාව මානසික වශයෙන් තෘප්තිමත් කරන ඒ වගේම මනසට සමාධිමත් කරන මේ කාර්යය. ඉන් පස්සේ දරුවා නාවන නැකතක් මේක කාටවත් නොපෙනෙන්න උදේ පාන්දරේ මොනවදාලද නාවන්නේ? බෙහෙත් වතුරෙන්. බෙහෙත් වතුරෙන් නාවනවා. නාවලා අලුත් පිරුවට අන්දලා අරන් යන්නේ කොස් ගහක් වගේ කිරි ගහක් නකට. ගිහලා කැත්තකින් පොඩ්ඩක් කපලා කිරි වැස්සෙනවා බලනවා. මේ සුදු පාට අපිට හරි සම්බන්ධයි. මේ සුදු පාට දකින්න එක අපි කිරි දැක්කත් ගහක කිරි දැක්කත් සතෙක්ගේ කිරි දැක්කත් මේක සුදුයි. මේ වර්ණයත් එක්ක අපිට තියෙන අපේ ජීවිතවල හරි බැඳීමක්. මේ බැඳීම දකින්න මේ සශ්‍රීකත්වයේ පෙන්නන කොස් ගහ ළඟට ගිහිල්ලා ළමයා ඒ අතින් පොඩ්ඩක් කොස් ගහත් වාල කරලා පොඩි කිරි ටිකක් වැස්සිනවා දකින්නවා. ඊට පස්සේ තව පළාත්වල තියෙනවා කිරි වැස්සියෙක්ව දකින්න. ඔව් බලන්න මේක ඈ කිරි වැස්සියෙක්ව ඉස්සෙල්ල පෙන්නන්නේ. මෙයා මූණ වහලා ඉන්නේ වයි අපි කියන්නේ ඒකට වහන් තරාවක් දානවා කියලා. මූණ වහගෙන ඇවිල්ලා මෙහෙම පැත්තකින් උස්සලා මේ රෙදිපඩ පෙන්වන්න කිරි වැස්සියෙක් ඉන්නවා. ඊටත් පස්සේ තමයි
වතුර බේසමකට කාසි කීපයක් දාලා එයාගේ මූණ බලන සලස්. මෙතෙක් කල් එයා මූණ දැක්කේ නැහෙනි දැන් දවස් කීපයක්. මේ මූණ දැක්කහම ඇත්තටම පොඩි මානසික ප්‍රශ්නයක් එනවා. කම්බුල් පිපිලා ටිකක් අර අනිත් අයගේ අවධානය වැඩි. ඒ නිසා මේ මොකද්ද උනේ කියන එක පිළිබඳව පොඩි ලැජ්ජාශීලී ගතියක් තියෙනවා. මේ සියල්ල තුල තමයි මේ ළමයා තමන්ගේ මූණ දකින්නේ. ආ මේ මම නේ. සමහර විට හිතෙනවා ඇති මං ලස්සන වෙලා. මං බය වෙලා. මේ මොනවා හරි හිතෙනවා ඇති. මේ බලන්නකෝ ආයි උපදින හැටි. මේ තමන්ගේ හිතට නේ මේ හැමදේම කතා කරගන්නේ. කාටවත් කියන්නේ නැහැ මේවා. තමන්ගේ හිතට මේක කියනවා. මෙහෙමයි මම දැක්කේ මාව දැක්කේ මෙහෙමයි කියලා තමන්ගේම හිතට කියන. නැවතී දැන් එයාම කල්පනා කරනවා වැඩිහිටියන්ගෙන් ලැබිච්ච අවවාදත් එක්ක මම එහෙමනම් මින් ඉදිරියට කොහොමද ජීවත් වෙන්නේ මා කොහොමද මගේ කටයුතු කළේ මා කොහොමද හැසිරෙන්න ඕන මා කාවද ආශ්‍රය කළ යුත්තේ මා මොනවද ක්‍රියාත්මක කළ යුත්තේ මෙන්න මේ දේවල් ටික මෙයාගේ හිතට එන්න ඒ හිතට එන්න හොඳම තැන තමයි මේ ගැහණු දරුවගේ නිවසේ ඇතුලේ සාලේ බිම හදලා තියෙන සංකේත ටික. දරුවගේ ඇතුළට එනකොට ගේ ඇතුළට එන්න ඉස්සෙල්ලා පොල් ගෙඩිය බිඳිනවා. බොහොම මේ ජය කතන්දරයක්නේ මේ පොල් ගෙඩිය බිඳින එක. පෝරුවෙන් බහිනකොට පොල් ගෙඩිය බිඳිනවා. මෙතන මල්වර නැකතට දරුවා නාවලා ගෙට එනකොට පොල් ගෙඩියක් බිඳිනවා. පොල් ගෙඩියකින් කාගේවත් ජීවිත තීන්දු කරන්න බෑ. එක බොරු කතාවක් මේක දී පැත්තට ඇරෙන්න ඕනේ වතුර ඉතුරු වෙන්න ඕනේ මහ ලොකු කතන්දර ටිකක් මේක තියෙනවා නෑ ඒක නෙමෙයි වෙන්නේ ඒක අපි මේ මංගල පූර්විත චරිත කතා කරන්න හම්බුනොත් අපි ඒක කතා කරමු නමුත් මෙතින්දි වෙන්නේ එහෙම මේ මෙයාගේ ජීවිතේ සාර්ථකද නැද්ද කියලා බලනවා නෙමෙයි මේ පොල් බෑකින් වෙන ගිහින් මේක කුඩු පට්ටම් වෙලා ගියත් කමක් නෑ ඒක ඇති පාර කොහට හරි වැදිලා පොල් ගෙඩියට කුඩු කුඩු වෙලා ගියත් කමක් නැහැ අපිට ප්‍රශ්නයක් නැහැ පොල් ගෙඩිය වෙන දෙයක් මේක වෙන සංකේතයක් මේක මේ දරුවාගේ පැත්තට ඇහැ නොගැටෙන්න වෙන පිට කෙනෙක් බලාගෙන හිටියත් ඉස්සෙල්ලා ගෙට එන වෙලාවේ හැබැයි අපේ ඇස්වා කටවහනන් තියෙනවා ඒක අනිවාර්යයි ඒක විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙනවා ඇසෙන් බලන එක සහ කටින් කතා කරන එකේ මහා විශාල දේවල් කරන්න පුළුවන් ඒකනේ මන්ත්‍ර ගුරුකම් තියෙනවා. ඔව් මන්ත්‍ර තියෙනවා. සමහරු ඇහෙන් බලාගෙන ඉඳලා චිත්ත වේග හදාගෙන ඔය මේ ඔය තියෙන හැඳිනවන්නේ. මේ බලාගෙන ඉන්නවා විතරයි. මේ වගේ ඔන්නෝක බලක්ව ගන්න තමයි දරුවට කියලා මේ විදිහට පොල් ගෙඩියක් බිඳලා දරුවගේ ඇතුළට එනකොට සාලේ තමන්ට පුළුවන් විදිහට. ඒක උස් පහත් ભેදයක් නෑ. පැදුරක පළමුවෙන් දකින්නේ පුන් කලස. පුන් කලස. ජීවිතේ පිබිදෙන්නේ නැද්ද? අලුත් නැවුම් සිතුවිල්ල එන්නේ නැද්ද ඊට පස්සේ ආ මේ පුන්කලසේ පහන පත්තු කරනවා පුන්කලසේ පහන පත්තු කරාම මේ පැදුරේ තියෙන්නේ මොනවද කෑම බීම මුදල් හදල් රත්‍රන් බඩු තියෙනවා පොත්පත් පෑන් පැන්සල් තියෙනවා එළවලු තියෙනවා සහල් තියෙනවා තව මොනවද යාගේ ජීවිතේට ඕක කියන්නේ ඔය තියෙන ටික ඇරෙන්නේ තව මොනවද ඕනේ තමයි ජීවිතයක් ගත කරන්න ඔන්න ඔතනනේ ඔ මෙන්න ඔයාට ඊට පස්සේ මේ කියන්නේ මේක කියලා දෙන්නේ නැහැ. ඔක කියලා දෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. මේ සංඥාර්ථයක් තියෙනවා. සංඥාර්ථයක් තියලා තියෙනවා ඉගෙන ගන්න ඕනේ. මුදල් හදලා හම්බ කරන්න ඕනේ. රත්‍රන් බඩු මිලට ගන්න ඕනේ. හොඳට කාලා බීලා ඉන්න ඕනේ. සස්ත්‍රීක ජීවිතයක් ගත කරන්න ඕනේ. මේ සියලු සංකේත ටික තමයි මෙතන තියලා තියෙන්නේ. ඇත්තටම නම් එතනින් මේ වැඩේ ඉවරයි. මේ මල්වර චාරිත්‍රය කියන එක එතනින් ඉවර වෙන්න ඕනේ. ඊට පස්සේ තින් Tamanට කැමති නම් ඥාතීන්ගේ සංග්‍රහ කරලා ඒ ඕනේ දෙයක් ඥාතීන් තෑගි භෝග දෙනවා ඒ ඕනේ දෙයක් පිළිගන්නේ නැත්නම් මෙතනින් ඉවරයි. මෙයින් එහාට මේක ගෙනියන්න බෑ. මෙයින් එහාට ඉතින් රාත්‍රී සාද අරව මේව මහ ගොඩක් දේවල් වර්තමානයේ වෙනකොට ලෑස්ති කරගෙන තියෙනවා. ඇත්තම මේ දියණියන් ඉන්න දෙමෝපියන්ට මේ ටික කියනකොට හරි ආසාවක් ඇති වෙනවා. මොකද
අපේ සමාජයට අවශ්‍ය කරන්නේ ස ගැහනුද පිරිමිද අදාළ නැහැ ප්‍රතාපවත් මිනිසුන්. අත්‍යවශ්‍යයි. සමාජයක් ගොඩනගනකොට එයා ස්ත්‍රියෙක්ද පුරුෂයෙක්ද අපිට අදාළ වෙන්නේ අපේ අතීත සමාජයට එහෙම උන්නේ නැහැ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණ පරිශදයට එක්ක ගියා. මේ සියල්ලත් එක්ක අපේ සමාජයේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පන්සලකට යන්න පුළුවන්ද? දේවාලයකට යන්න පුළුවන්ද? කිලි මෙන්න කිලි ඇවිල්ලා. දැන් මේක සමහරලාට මේ සමහර ගෙවල් වල දැන් අපි දන්නවා සමහර ලෙඩ රෝග හැදුනහම අතර පොඩි කොහොඹාත්තක් හරි මොනවා හරි ඉල්ල සංකේතයක් දෙනවනේ. ළඟපාත ගේක ඔයගේ උත්සවයක් තියෙනකොට මේ ගෙදර මිනිස්සු අග්ගල කරන් සමහරට ඒ ගෙදර ඉන්නක නවත්ත ගන්නත් මොකක් උපක්‍රමයක් දානවා. කිලි කියලා. එතකොට ඇත්තටම කිලිද කාන්තාව? ඔය ප්‍රශ්නේ හිනා යනවා. මේ කාන්තාව කිලි නම් කොහොමද මේ හේමමාලා කුමාරිගේ කොණ්ඩේ දන්ත ධාතුන් වහන්සේ වැඩන්නේ? දැන් ඒක අද ස්පර්ශ කරන්න අත යන්න දෙන්නේ නැහැ. යන්නවත් දෙන්නේ නැහැ ඊළඟට කාන්තාවකට. එතකොට කාන්තාවක් නෙමෙයිද රහත් මෙහෙණින් වහන්සේ නමක් විදියට ශ්‍රීමා බෝධි මහසාර. ශ්‍රීමා බෝධි වහන්සේ. අද එතනට යන්න දෙන්නේ. එතනට යන්න දෙන්නේ. මොකක්ද මේ වෙලේ තේරුම? මේ කාන්තාව කිලි. දැන් මේක මේ අපේ රටේ සහ ಭಾರತයේ මේක තියෙනවා. බොහෝම තියෙනවා ಭಾರತයේ. මේක ආවේ අපේ බුද්ධ ආගමත් එක්ක නන් නෙමෙයි දෙයනේ මේක ආවේ දෙයියොත් එක්ක. ಭಾರತයේ තීච්ච Hindu ආගමික දේව විශ්වාසයන් ක්‍රමිකව අපේ රට ආක්‍රමණය කරලා අපේ රටට ඇවිල්ලා විවිධ මාධ්‍ය මගින් මුහුදෙන් වෙලෙන්ද විදිහට පර මේ මොනවාද රට අල්ලගන්නේ නැහැ. කුලී හමුදා විදිහට ආපු කුලී හමුදා විදිහට ආක්‍රමික විදිහට මේවෙන් අපිට දේව සංකල්ප මෙහෙට ආවා. සංකල්පය ආවා. ඒ සංකල්පය අපි බාරගත්තා. පසු කාලීනව අපිට සිද්ධ වුණේ මේ සංකල්පයට අනුගත වෙන්නේ නැති වෙනකොට මිනිස්සු ඒක බුද්ධ ආගමත් එක්ක සම්බන්ධ කරගන්න. ඒ බුද්ධ ආගමත් එක්ක සම්බන්ධ කරගන්න. දැන් කියනවා විෂ්ණු දෙවියන්ට බුදුහාමුදුරුව බාර දුන්නා ශ්‍රී ලංකාව සිව් පියවරකට මැනලා ආරක්ෂා කරන්න. දැන් විෂ්ණු අපේ නේ විෂ්ණු Hinduන්ගේ. විෂ්ණු Hinduන්ගේ දිව කෙනෙක්. දැන් අපේ මිනිස්සු කතරගම යනවනේ. කතරගම ගිහිල්ලා කිරිවෙහෙර වදින්න ඉස්සෙල්ලා මහදේවල්ට. අපේ දෙය නෑ එයත් Hinduන්ගේ. ඒකනේ දෙමළ අය අනිවාර්යෙන් ඉන්නේ තින්ද. අපේතෙන්ට යන්න ඕනේ ආව වඳින්න නෙමෙයි කිරිවෙහෙර වඳින්න. කිරිවෙහෙර වැඳලා අපිට පිනක් සිද්ධ වුණොත් අපි පින් අනුමෝදන් කරනවා කතරගම දෙවියනේ ඔබ වහන්සේටත් මහසෙන් දෙවියනේ ඔබ වහන්සේටත් අපි කරගත්ත පිනක් තියෙනවා නම් අනුමෝදන් වෙලා දිව ඉසුරු වැඩි කරගන්න. නමුත් අපේ අයගේ ප්‍රධාන පරමාර්ථය කිරිවෙහෙර නෙමෙයිනේ. කිරිවෙහෙර නෙමෙයි යන්නේ අතෙන්ට. දැන් Hinduන් ඔතෙන්ට ඇවිල්ලා කිරිවෙහෙරට නොවෙන එක සාධාරණයි. ඒගොල්ලන්ගේ ආගම නෙමෙයිනේ බෞද්ධ ආගම කියන්නේ. ඒගොල්ලෝ යන්න ඕනේ අනිවාර්යෙන් කතරගම මහදේවාලයට. ඒගොල්ලෝ කිරිවෙහෙරට එන්න ඕනේ නැහැ. නමුත් අපි බෞද්ධයෝ නම් බෞද්ධයෝ විදිහට යන්න ඕනේ අනිවාර්යෙන් කිරිවෙහෙරට. කිරිවෙහෙරට ගිහිල්ලා කිරිවෙහෙර වන්දනා කරලා තමයි දේවාලයට යන්නේ. දැන් ඔබ ආපු ප්‍රශ්නේ. කාන්තාව කිලිද? එහෙමනම් බුදුහාමුදුරුවෝ ළඟ මහාන වෙච්ච සියලු කාන්තාවන් මහා ප්‍රජාපතියගෙන් ආරම්භ කරපු මෙහෙණ මේ මෙහෙණවර මේකට ස්වාමීන් වහන්සේලාමක් මේ ළඟදී කිව්වා මෙහෙණි සස්න කියන්න එපා එක එක ශාසනයයිනේ තියෙන්නේ බුද්ධ ශාසනය විතරයිනේ බුද්ධ ශාසනය ඇතුලේ මේ මෙහෙණින් වහන්සේලා ඉන්නවා රහත් උනේ නැද්ද මගපල ලබා ගත්තේ නැද්ද මේ සියලු දේවල් වුණා ඉතින් එහෙමනම් මේ මේ පන්සල් වලින් එළියට දාන්න එපා මේ කාන්තාව කාන්තාවුනේ ඈ කිලි කියලා පන්සල් වලින් එළියට දාන්න එපා රහත් වුණා හෝ වෙනත් විදිහක මගපලක් ලබා ගත්තා කියන්නේ ශරීරයේ ක්‍රියාත්මක වෙන්නේ වෙන දේවල් වෙනස් වෙන්නේ නැහැ. ඒක හිමම් වෙනවා. ඒවනව තින්නේ. පිරිනම් පානකොට හරි අපවත් වෙනවන් හරි ඒ කාර්යය එහෙම සිද්ධ වෙනවා. එතකොට පන්සල් වලින් එළියට දැම්මේ නැහැ. කවුරුවත් සැලකිලි අඩු කළෙත් නැහැ. මේක හදාගත්ත දේවාල කපු මහත්තුරු මට ආරාධනාවක් ලැබුණා මගේ බොහොම මිත්‍ර මගේ ගෝල කපු මහත්තයෙක්ගේ ගෙදර තරුණයි දුව වැඩිවිටි උනාය රහවල් දවසේ ඉඳ අපේ ගෙදර බත් ටිකක් කාලයක් මම ගෙදෙට්ට ගියා එයාගේ ගේ ළඟම තමයි දේවාලි තියෙන්නේ ගෙටිහා පැත්තේ ලොකු ඉඩමක් මම ගෙදෙට්ට ගියාම මේ මේ අපේ ගෝලයාගේ නෝනා ඇවිල්ලා තමයි මාව පිළිගත්තේ ඉන්න සර් ඇතුළට මං අහවලා කෝ එන්නේ නෑ සර් ගෙදෙට්ට
අන්න දීවාලි තාත්තා මොන පිසෙදු තමන්ගේ දුව මේ මල්වර වෙච්ච දවසේ ඉඳලා එයාට කිලි එයාට කිලි ඕකේ එයාට කිලි කපු මහත්තයාට කිලි එයා එන්නේ නැහැ දේවාලෙ මෙහෙට ගෙදරට එන්නේ නැහැ දේවාලෙන් මේ ගෙදරින් කෑව කන්නේ නැ පිටින් කන්නේ මන් දන්නේ මේ මිනිස්සු කොතෙන්ද මේ වැටිලා ඉන්නේ ඒ කියන්නේ සංස්කෘතිය හරිදේ තියෙනවා මේක තියාගෙන යනවා වෙන දිහාකට වෙන වෙන වල් වටාරන්නේ මේ ඔලුවට අරගෙන තියෙන්නේ මොකටද අපි දැන් සමහර කපු මහත්තුරු ඉන්නවා මම මේ බොහොම ප්‍රසිද්ධ විවේචනය කරලා තියෙනවා ඒගොල්ලන් ඒගොල්ලෝ මැරෙන්නේ නැහැ මොකද මලගෙදරකට එන්නේ නැහැ මරණ කිල්ල මොකද ඇහුවාම කියන්නේ ඇහුවාම කියන්නේ අපි පතිනි දෙයියන්ගේ ආභරණ හිස තියපු කපු මහත්තුරු අපි ආයි පතිනි දෙයියන්ගේ දේවාලය ඇතුළට යන්න ඕනේ මේ කිල්ලට අහුවෙලා අපිට පතිනි දෙයියන්ගේ දේවාලය ඇතුළට යන්න බෑ නෑ කපු මහත්තුරු පතිනි දෙයියෝ ගෑණියෙක් නෙමෙයිද ඈ එයා ගෑණියෙක් නෙමෙයිද කියලා මං ඇහුවාම ඉතින් මාත් එක පුදුම වෛරයි ඔවකන් විරුද්ධ කතා කරනවා කියලා විද්‍යාත්මක උත්තරයක් දෙන්නේ නෑ ඔව් ඒගොල්ලෝ වෛර කරනවා ඉතින් නමුත් මම විද්‍යාත්මක අහන කාන්තාවක් ළඟට යන්න මේ මලගෙදිට ඇවිල්ලා ගියයි කියලා මොකද්ද වෙන්නේ ප්‍රශ්නේ එනයි දෙවියෝ අසාධාරණයි අසාධාරණයි දෙයියෝ තනි කරම අසාධාරණයි එතකොට කිල්ල තියෙන්නේ දෙයියන්ට විතරයි ඇත්තටම බෞද්ධයන්ට නෑ මේක බෞද්ධයන්ට කිලි කියන එකක් නෑ නමුත් ඇතම් තැනක දැන් ඔබ කිව්වා දැන් යන්න දෙන්නේ නැති තැන් දෙක සමහර විට සම්මතයක් තියෙන්න පුළුවන් මේක මේ වරදොල හිතා ගන්න එපා නීතියක් කියලා නෑ සම්මතයක් තියෙන්න පුළුවන් දැන් අපි හිතන්නකෝ ශාන්ති කර්මයකට කාන්තාවන් ගන්න නෑනේ අපි ඇයි බැරි ඇයි ගන්න නැත්තේ ගන්න නැත්තේ ඒගොල්ලන්ට ඒ ඇදුරෙක් වගේ වෙහෙසෙන්න දැන් රෑ නිදි මරාගෙන මේ කාර්යය කරන තරම් කාන්තාව ශක්තිමත් නෑ හරි සුකොමලයිනේ මේගොල්ලෝ ශක්තිමත් නෑ ඒකින්ද යාව අපි ගන්න නැත්තම් අපිට ඇති කිලි ගෙහෙම් මලක් නෑ නමුත් කිලි කියලා එක තමයි මුලට දාගන්නේ මුලට දාගන්නේ කාන්තාව කිලි අප්පා ඒකින්ද මේ සීමා කරපු තැනින් ඇතුළට මෙයාව ගන්න ඇතම් විට සම්මතයක් තියෙන්න පුළුවන් මෙතනට කාන්තාවක් ආවොත් වෙනස් විදිහක ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් කියන ඒ සම්මතයේ එන්න පුළුවන් දැන් අපි හිතමුකෝ දරුවෙක් ලැබෙන්න ඉන්න කාන්තාවක් උඩමළුවේදී ශ්‍රීමා බෝධීන් වහන්සේගේ උඩමළුවේදී දරුවා ලැබෙන්න අමාරුයි මෙතනින් ගෙනිය ගන්න මෙතන ඉඳලා මෙයාගේ ආරක්ෂාව සපය ගන්න මෙයාව ආරක්ෂිතව මේ දරුවා උපද්දවන්න පුළුවන් තැනක් නෙමෙයි ඉතින් ඔන්න ඕවගේ ටිකක් තමයි මට හිතෙන්නේ පොඩි නිකන් සම්මතයන් තියෙන්න පුළුවන් කාන්තාවට එන්න බෑ කියලා නමුත් මේ කිලි කියන කතන්දරේ බෞද්ධයා බෞද්ධ විහාරය බෞද්ධ ගෙදර කිසිම තැනක නෑ කාන්තාව කිලි නෑ කාන්තාව කිලි නොවුනා නම් අද සමාජිකුත් නෑ රටකුත් නෑ සමස්ත සමාජයේ උපත ලබලා පවත්වාගෙන යන ඒක ඉවරයි කාන්තාව කිලි නොවුනා නම් එනක අපිට බෞද්ධ දර්ශනයකුත් නෑ ඉති සිද්ධාර්ථයන් උපදින්නෙත් නෑ උපදින්නෙත් නෑ මොකුත් නෑ නේද ඒක තමයි ලෝකේ ස්වභාවය වෙන්නේ ඒකින්ද මම නම් කියන්නේ කාන්තාව කිලි නෑ කාන්තාව කියලා කියන්නේ පිරිමීන්ට වගේම වෙනස් විදිහේ ශාරීරිකව ආකෘතියක් තියෙන පිරිමින්ට වෙන ආකෘතියක් ගෑනුන්ට වෙන ආකෘතියක් තියෙන දෙගොල්ලක් විතරයි. අපි මුලින් කිව්වා මේ බලගන්නවන්න මේ දෙගොල්ලන්. අපිට අවශ්‍ය නැහැ මේ දෙගොල්ලෝ බෙදලා වෙන් කරලා තියාගන්න. මේ දෙගොල්ලොම අපිට ඉන්න ඕනේ. නේ? මේ දෙගොල්ලොම හිටියොත් තමයි අපි නිවැරදි තැනට මේ දෙගොල්ලොත් එක්ක යන්න පුළුවන්. ඒ වගේ ඉඳලා ඔය කිලි අර මේ කියන දේවල් නම් අපි එච්චර ගණන් ගත යුතු නැහැ. ඊළඟට ඔබ කියනවා තව කතාවක්. ගෙදර ලෙඩෙක් වුණොත් ඒ වගේ දෙයක් වුණොත් අපි දැනුම් දෙනවා. නේ? අපි දැනුම් දෙනවා. මොනවද එල්ලන්නේ? ගොක්රහන් ටිකක් එල්ලනවා. කීපයක් ගොක්කොල කීපයක් එල්ලනවා. අඹ අතු ටිකක් එල්ලනවා. ඊළඟට කොහොඹ අතු ටිකක් එල්ලනවා. දැමගො. පීචයි මහත්තය ඇවිල්ලා බෝඩ් එක ගහලා යනවා. නිරෝධායන දැන් අර අබාතු එල්ලුවෙත් නැහැ ගොක්රෑන් එල්ලුවෙත් නැහැ පීචයි මහත්තය ඇවිල්ලා බෝඩ් එකක් ගහලා යනවා නිරෝධායනය කළ නිවසේ ඔය පීචයි මහත්තය ඔය කරපු වැඩේ නෙමෙයි දර කළේ ඉස්සර කළේ නිරෝධායනය වෙන නිවසක් කියලා දැන්නපු හැටි බලන්න එතකොට දන්නවා යන්න හොඳ නැහැ එක බෝ වෙන ලීඩක් තියෙන්න පුළුවන්
api kiyanne deyyange lede kiyala mone api kiyanne oy kammul gaaye pepola sarampo wage dewal me wage ledek ge athule innwa nan apith gihin e lede aragena eliyata ewilla aayi eka samaajayata pow karanawada enna epa ape gedara lede karima sadharana danundimak ne meka enna epa ape gedara lede den une corona thiyiddit kiwwine ne minissu mata corona kiyala kiyanne nathuwa ඒකට ලැජ්ජයි. ඒක දෙවියන්ගේ ලඩක් කියලා ඇඟෙව්වා නම් සමහරලා දින්න ඉඳී. අන්න හරි. මම නම් ඕක මුලින්ම යෝජනා කළා. මේක දෙවියන්ගේ ලඩක් විදිහට කියමු කියලා. මේක ඇත්තටම දෙවියන්ගේ ලඩක් තමයි. අපි අර නිරෝධායනයේ වෙන කාලයක් දිනවනේ. දින 14ක්. දින 14යි. පැපොල් හැදුනොත් දින 14යි. කම්බුල් ගාය හැදුනොත් දින 14යි. සරම්ප හැදුනොත් දින 14යි. මේ මේ ටික නිරෝධායනයේ වෙන්න ඒ ඉන්නේ දැනුම් දීම කළා. ඒක හරි ලස්සනට කළා. කවුරුවත් ආවෙත් නැහැ. දන්නවනේ දැන් මේ ගෙදර මොකද වෙලා තියෙන්නේ ඈත ඉඳන් ඕන්නම් අහනවා කවුද ආසනීපු වුනේ මේ දුවවල් දරුවා ආසනීපු මොකෝ එන්නපා කියන්නේ මේ එන්නපා කියන්නේ අපේ දරුවා වැඩි හිටිලා මේක් වෙලා ඒක හින්දා එන්නපා ඔය ටික අපි දැනුමු ඔව් නේ එහෙමනම් අපි මේ හැම දෙම නිශ්චිත විදිහට සැලසුම් කරලා තිබුණා අපි ළඟ තිබුණේ හීන නෙමෙයි අපි හරියට සැලසුම් කළානේ සියලු දේ සැලසුම් කළා මල්වර නැකත පවා සැලසුම් කළා ඉතින් කොච්චර මංගල අවස්ථා තියෙනවද බලන්නකෝ අපේ ජීවිතය තුළ අපි ඔව් දරු උපත්ිය මංගල්‍යයක් ඒ උපත්ි මංගල්‍යයක් ඈ දරු උපත්ිය නැත්තම් මේ මහමායා දේවිය තමන්ගේ රටට තමන්ගේ දෙමාපියන් ළඟට යන්නේ මංගල්‍යයක් කරන් දරු උපත්ි මංගල්‍යයක් මේ උපත්යේ ඉඳලා එකම එක තැනනේ අපිට ආව මංගල්‍ය තියෙන්නේ අන්තිම එකනේ අන්තිම එක ආව මංගල්‍ය. හැබැයි මේ මැද තියෙනවා මංගල ගොඩාක්. දැන් අපි හිතමු ගෑනු දරුවෙක් මූපන්න කියලා. ගෑනු දරුවා දොරට වඩම්මන්න ඕනේ. මංගල්‍යයක්. කන් විදින්න ඕනේ. මංගල්‍යයක්. මොකද කෑම දෙන ඉඳුල් කට ගෑම. ඉඳුල් කට ගන්න ඕනේ. මංගල්‍යයක්. නන් තියන්න ඕනේ. මංගල්‍යයක්. වැඩි වේ පැමිණෙනවා මංගල්‍යයක් විවාහ වෙනවා මංගල්‍යයක් දරුවෝ ලබනවා මංගල්‍යයක් එතනින් එහාට ආව මංගල්‍යයක් මේ සියලු මංගල කාරණා වලට අපි පොදු නමක් පාවිච්චි කළා මේවල සියල්ලට කියන්නේ ගේහ කර්ම කියලා මේ මල්වරත් ඒ නැකතත් ඒ උත්සවෙත් මේ ගේහ කර්මයක් ගේහ කර්මය කියලා කියන්නේ අපි නිවසේ සිද්ධ වෙන දේවල් නේ ගෘහ ආශ්‍රිතව සිද්ධ වෙන දේවල් ඔක්කොම සිද්ධ වෙන මංගල කාරණා ගේහ කර්ම ඉතින් මේවා මේවෙන් ගොඩක් බැලුවාම ඇත්තටම නම් ඉතින් ගොඩාක් මංගල අවස්ථා කිල්ලත් එක්ක සම්බන්ධයි. නමුත් ඉතින් ප්‍රශ්නයක් නෑ. ඒක ගේ ඇතුලේ සිද්ධ වෙච්ච දෙයක්. කාන්තාවක් එක්ක සම්බන්ධ දෙයක්. එතකොට කාන්තාවක් එක්ක සම්බන්ධ හැමතිස්සෙම කිල්ලක් කිල්ලක් මේක කිල්ලක් මේක කිල්ලක් කීකේ කියලා. මේ දේවල් අපි නැති කර ගන්නවද? එහෙම නැත්තම් අපි දැන් දන්නවනේ අපි කඩේකින් සල්ලි ටිකක් ගත්තාම අලිගින් සල්ලි ටිකක් කරන් පර්ස් එකට දාන්න ඉස්සෙල් සැනිටයිසර් ගන්න. ඉස බීජ හරණය කරනවා. ඉස බීජ හරණය කරනවා. ඕකට ඉස්සර අපිට තිබුණේ විස බීජ හරණයට දෙහි සහ කහ. ඇතුළට එන අය, ඇතුළෙන් එළියට යන අය, ඒ සඳහා අපි අර දැන් සැනිටයිසර් බෝතලේ දොර ළඟ තියලා තියෙනවා වාගේම දෙහි දාපු කොරහ තියලා තිබුණා දෙහි සහ කහ දාපු. මේ අත් හොද ගන්නවා ඔළුව දා ගන්නවා මූණ පොඩ්ඩක් හොද ගන්නවා විස බීජ නැතුව යනවා ගෙට එළියට මේ මේවා මම මේ කියන්නේ මේ හැම දෙම අපේ පැරණ අපේ සංස්කෘතියට නිවැරදිම විදිහට සංවිධානය කළා බාර දීපු දේවල් කොතනකවත් වෙනස් කරන්න බෑ අපේ සංස්කෘතිය මේවා වෙනස් කරන්න බෑ මේවා වෙනස් කරනවා නම් බටහිර දේවල් නේ ගන්න වෙන්නේ. ඔව්. බටහිර දේවල් ගන්න වෙනවා. බටහිර දරුවෙක් වැඩි වෙයි පැමුණු වුණාම මුකුත් නැහැ. නෑවුවා ඉවරයි. අම්මා දන් අම්මා විතරයි දන්නේ කවුරුත් දන්නේ නැහැ. හරි. මං කියනවා හා කමක් නෑ. ඒකට කමක් නෑ. මං පුංචි අභියෝගයක් කරනවා. අපේ ඉතිහාසය සහ බටහිර ඉතිහාසය ගැන කල්පනා කරන්න. අපේ ඉතිහාසය සහ බටහිර ඉතිහාසය ගැන කල්පනා කරන්න. ගත යුත්තේ කොයිකද කියලා තමන් තියෙනවා. මොකද හේතුව මම මේ ළඟදී ඔය මේ සමාජ මාධ්‍යයක දැක්කා අනුරාධපුරයේ රුවන්වැලි මහසෑයෙන් උතුරු පැත්තට වෙන්න රජමාලිගයකට මම ගියා බලන්නත් ඒක
වැසි කිලි වලවල් හදලා තියෙන ලස්ස. කළු ගලෙන් කැටි. කළු ගලෙන් කළු ගලෙන්. හරි? වැසි කිලි වලවල් මේ පෝච්චි අපි කියන්නේ වැසි කිලි පෝච්චි මේ හදලා තියෙන ලස්ස. මේක මේක කෙනෙක් දාලා තිබුණා ඔය මූණ පොතේ. අපි මේවා හදන කාලේ සුද්දා ගියේ කැලේ. අපි මේවා හදන කාලේ සුද්දා හිටියේ කැලේ. දැන් හොඳයි දේ සුද්දාගේ සංස්කෘතිය අපිට. අපේ එකද වටින්නේ සුද්දාගේ එකද? මම දන්නේ නැහැ. ඒක තීන්දුව කරන්න මොලේ ඇති මිනිසුන්ට අපි බාර දෙමු. හරි අපූර්වයි ඉතින් මේ කතාව පවත්වාගෙනට මේ අපි කියන්නේ අර මේ දැනුම වගේම අර කිසිම විඩාබර ගතියක් නැ ආසයි ඉගෙන ගන්න. සර්ත් එක කතා කරන්න ගොඩක් ආස. ගොඩක් කරුණු තියෙනවා ඉතින් කතා කරන කාලයත් එක්ක අපි මේ සියලුම අරගල් ටික කරන්නේ. අවසානයේ සර් අර මට හරි අපූර්ව තැනක් මතක් වෙනවා. දැන් සමහර රටවල මලවිනි මුතදේහන් විසිකලා දානකොට අපේ රටේ සර් පූර්ව ඓතිහාසික යුගයේ අර මිනි ටික පුළුස්සලා කලත් හදලා ඒවැය දාලා අලු ටික තැම්පත් කළා. ඒතකොට කවුරු හරි කියනවා නම් මේ අපේ සංස්කෘතිය හා අපේ තියෙන ක්‍රමය අපි තාම ම්ලේච්චයි ගෝත්‍රිකයි කියලා පිටරටවල ඔය ගැන හිතලවත්. ඒක තමයි ඇත්ත කතා. අපේ සමාජෙට මේ රටේ තවමත් ඉන්නවා මේ සංස්කෘතියට ආදරය කරන මේකේ ඇත්ත පැත්ත. ඒ කියන්නේ අපි කියන්නේ මේ ඔය මිත්‍යාව නෙමෙයි අපි මෙතනදී ගොඩක් වෙන් කරගත්තා මිත්‍යාවයි සත්‍යතාවයි කියන කාරණා. සත්‍යතාවය ගෙනියන්න බලාපොරොත්තු වෙමින් ඉන්න මේ ජාතිය තවදුරටත් ඉස්සරහට ගෙනියන්න බලාගෙන ඉන්න පිරිසක් අපිත් එක්ක ඉන්නවා මේ රට අපි හිතන විදිහටම එන්න අගාධයට යන්න මේක ගොඩනගන අලුත් පරපුරකුත් එනවා. මොකද සර් අපේ ප්‍රේක්ෂකයන්ට අපේ රටේ ජනතාවට සර්ට මේ චාරිත්‍ර ගැන විතරක්ම නෙමෙයි මේ සංස්කෘතිය ගැන හිතන්න දෙන්න පුළුවන් පොඩි උපදෙසක් පුංචි දෙයක් කියන්න තියෙනවා. බොහොම සරලව පුංචි දෙයක් කියන්න. අපේ සංස්කෘතියට විවිධ අංග තියෙනවනේ. භාෂාවත් අපේ සංස්කෘතියනේ. ශාන්ති කර්මෙත් අපේ සංස්කෘතිය. පන්සලත් අපේ සංස්කෘතිය. ආගම අපේ සංස්කෘතිය. මේ සියල්ලක් හැදිලා තියෙන්නේ විද්‍යාත්මක. එච්චරමයි මට කියන්නේ. මේ සියල්ලක් නිර්මාණය වෙලා තියෙන්නේ විද්‍යාත්මකව. එහෙම නැතුව මේ විද්‍යාව මිත්‍යාවකට ගියේ නෑ අපි. අපි මිත්‍යාවට ගියේ නෑ. අපි මේ සියල්ලක් විද්‍යාත්මකව හදාගත්ත දේවල්. එතකොට මේ විද්‍යාත්මකව හදාගත්ත දේවල් අපේ සංස්කෘතිය තුල තියෙනකොට ඇයි අපි මිත්‍යාවකට යන්නේ කියන එක විතරයි අපිට තියෙන ප්‍රශ්නේ. මිත්‍යාවකට යන්න අවශ්‍ය නැහැ අපි. නොදන්නේ අපි මේ සංස්කෘතිය ගැඹුරින් හදාරන්නේ නැති නිසා. අපේ සංස්කෘතියේ තියෙනවානේ ස්පර්ශණීය දේවලුත් තියෙනවා. අස්පර්ශණීය දේවලුත් තියෙනවා. අපිට අතට අහුවෙන්නේ නැති දේවල්. අල්ලන්න පුළුවන් දේවල්. අල්ලන්න පුළුවන් සහ අල්ලන්න බැරි දේවල්. ඒ වගේ ඒ දෙක ඇත්තටම මේ දේවල් අපිට ලැබිලා තියෙනවා. අපි ඒවා විද්‍යාත්මක විදියට දැකලා තියෙනවා. විද්‍යාත්මකව නිර්මාණය වෙලා ඒ සියල්ල විද්‍යාත්මකව නිර්මාණය වෙනකොට ඒ කාලේ මේක විද්‍යාත්මකව නිර්මාණය කරන මනුෂ්‍යයම දැක්කා කවදා හරි මේකට මිත්‍යාවක් එන්න පුළුවන්. කවදා හරි මිත්‍යාවක් එන්න පුළුවන්. ඒක නිසා මේ 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 මිත්‍යාවෙන් මේක බේරන්න ඕනේ. ඒ නිසා ඒකට ලස්සන කතන්දර හදලා තිබ්බේ. පොඩි පොඩි කතන්දර හැදුවනේ. පොඩි කතාවක් හදලා ඇත්ත තත්ත්වය කිව්වා. දැන් අර පොල් කිච්චාගේ කතාව තියෙන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි ඔක. අපි ඉස්සර හරි බයයි තනි පොල් කිච්චෙක් දකින්න. මූසලයි කියන්නේ. ඕ හොඳනේ නරකයි. ඈ මේ එහෙම දේවල් කිව්වනේ. දෙන්නේ දැක්කොත් හොඳයි. තුන් දෙනෙක් දැක්කලාට අපි කෑ ගහනවා ඉස්සර පොඩි කාලේ. ආ මගුල් ගයක් එනවා. මොකද්ද මගුල් ගේ? එක්කෙදි දැක්කොත් හොඳ නෑ අසුබයි තමයි යන්නේ අනිත් එක්කේ නෑනේ. නේද? දෙන්නේ දැක්කොත් හොඳයි නේ ජෝඩුව ඉන්නවා නේ. ඉතින් සුබයි අපිට නෙමෙයි ඒගොල්ලන්ට. අපිට නෙමෙයි පොල් කිච්චට. පොල් කිච්චට සුබයි ඒ දෙන්න දිනේ කියලා ජීවත් වෙනවා. ඉතින් තුන් දෙනෙක් දැක්කොත් මගුලක් වෙන්නේ. ඒ දෙන්නගේ මගුල් හින්දා දෙන්න තුන් දෙනා වුණාට අපිට නෙමෙයි මගුල් ඒ දෙන්නටමයි. මේ පැටියෙක් ඉන්නේ තව. තුන් දෙනා කියලා තුන්ගෙනියා එන්නේ ඇවිල්ලා තියෙන පැටියෙක්. හරි සුබයි. මෙන්න මේ වගේ පොඩි කතන්දර හදලා මිනිසුන්ට දැම්මා මේ. දාලා මේ කතන්දර වලින් කලේ අපේ සංස්කෘතිය සම්පූර්ණයෙන්ම සංරක්ෂණය කිරීම. සංරක්ෂණය. ඒ සංරක්ෂණය කිරීම තුළ අපිට අදටත් යම් ප්‍රමාණයක් මේක ඉතිරි වෙලා තියෙනවා. දැන් තම තම නැනපමණ මේක තේරුම් ගත්ත අය හුඟක් අය විද්‍යාත්මකව මේක දකිනවා. තවත් අතලොස්සක් මිත්‍යාවක් විදිහට මේක දකිනවා. ඒ මිත්‍යාව විදිහට දකින කෙනා
කවදාම හරි තේරුම් ගත්තොත් ලොකු දෙයක් මේක තියෙන්නේ මිත්‍යාවක් නෙමේ විද්‍යාවක් කියලා. ඔක තමයි කියන්න තියෙන්නේ. අවසාන දේ. ඇත්තටම සර් ගොඩක් සතුටුයි ඇත්තටම මේ ලබා දුන්නු දැනුම සම්බන්ධව. ඉතින් දූපතේ අපි නිෂ්පාදක කණ්ඩායමත් එක්ක අපේ ආරාධනා පිළි අරගෙන අපි මෙදිරියට පැමිණි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය සද්දා උප්පලකන්දගේ අපේ ජ්‍යෙෂ්ඨ කතික ආචාර්යතුමාට අපි බොහෝ කාලයක් ජීවත් වෙන්න චිරංජයතු චිරංජීවතු කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අලුත් වෙනසනාරණි හමු වෙනතුරු සර් අපි ආසයි තව දවසක සම්බන්ධ කරගන්න. කාල වේලාව ඉතාම ඔබතුමාට නැහැ. නමුත් ඔබ අපි වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ රට වෙනුවෙන් නිසා ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි. එන ආයුබෝවන් සර්. ආයුබෝවන් දීර්ඝායු වේවා. දූපතේ අපි සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික තොරතුරු රැගෙන ලාංකීය සමාජ සරසවිය ලෙස අලුත් වෙනසනාරණි හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම ජයග්‍රහී හෙටක් ප්‍රාර්ථනා කරනවා.